කල්ප මේක මේ YouTube නාලිකාවකට මම මෙහෙම හෙලිදරව් කරත් මගේ විශ්‍රාම දිවියෙන් පස්සේ මම ඉස්ලාම් කරපු එක කාර්යයක් තමයි වර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණවත්න මහත්මයාට සංදේශයකින් මේ කරුණු හෙලිදරව් කරා. ඇයි ඔබට රාජකාරී ඉන්න වෙලාවේ මේක කියන්න බැරි වුණේ? නෑ මොකද රාජකාරියේ ඉන්නේ නැද්දි අපි රාජ්‍ය නිලධාරීන් හැටියට යම්ම් සීමා බන්ධන වලට යටත් වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ නාට්‍යයක් නම් ඒ නාට්‍යයේ පළමු ජවනිකාව තමයි මම මේ ඔබට කරන හෙලිදරව්. අයිබෝන් අද අප්‍රේල් මාසේ 21වෙනිදා අපිට අමතක කරන්න පුළුවන් දවසක් නෙවෙයි. මීට අවුරුදු 4කට කලින් 2019 අප්‍රේල් මාසේ 21වෙනිදා දවස අපිට අමතක නැහැ. රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම කැළඹුණු දවසක් පාස්කු ප්‍රහාරය. ජීවිත 300කට ආසන ප්‍රමාණයක් අහිමි වෙලා 500කට ආසන ප්‍රමාණයක් තුවාල ලැබලා රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා බරපතල සිද්ධි දහමයක් නිර්මාණය කළා විතරක් නෙමෙයි මේ ප්‍රහාරය ලංකාවේ දේශපාලනයේ බල පෙරළිය වලටත් හේතු වුණා. ඒක නොරහසක්. මේ වෙනකන් අද හොයන්නම් දැන් හොයන්නම් අපි බලයට ආපු ගමන් හොයන්නම් කියලා සමහරු පුරාජේරු කිව්වා. හැබැයි මේ වෙනකන් මේ පරිශ්‍රණ වල වෙච්ච දෙයක් නැහැ. දේශපාලන වේදිකාවල මාධ්‍ය සාකච්ඡාවල එක එක අමාත්‍යවරුන් එක එක පුද්ගලයන් තමයි මහමොලකරුවන් කියලා කිව්ව කතා ඇරුණුකොට නීත්‍යානුකූලව තහවුරු වෙච්ච කිසිම දෙයක් අපි අහලා නැහැ. අදට පාස්කු ප්‍රහාර සිද්ධ වෙලා අවුරුදු 4ක්. මේ සම්බන්ධයෙන් සුවබලන ජනාධිපති විමර්ශන වාර්තාවක් කොමිසමක් තිබුණා. ඒ ජනාධිපති කොමිසම මොනවද සිද්ධ කළේ කියලා අදලත් ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. එහි වෙලුම් යම් කිසි ප්‍රමාණයක් ප්‍රසිද්ධියටපත් කෙරුණේ නැහැ. මේ සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා සඳහන් කළා මේක කුමන්ත්‍රණයක් කියලා. ඔහුගේ කාර්යාල ලිපිගුණ අතුරුදහන් වෙලා තියෙනවා මේ වෙනකොට. මේ වගේ බරපතල සිද්ධි මේකත් එක්ක ගැටගැහිලා තියෙනවා. ඒත් එක්කම ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ තේරීම් කාර්ක සභාවක් කරහා විශේෂ විමර්ශනයක් සිදු කළා. ඒ වාර්තාවලටත් වෙච්ච දෙයක් අද වෙනකන් අපි දන්නේ නැහැ. කොහොමද මෙහෙම මේ රටේ ලේ හිල්ලුණු අපරාධ හැමින් හැමින් යටපත් කරන්නේ? මොකද්ද මේක පිටවස් තියෙන අතිශහස්තය? මේ ගැන අපි කතා කරන්න සූදානම් වෙනවා. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන කොට්ටාෂයේ බාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපිත් එක්ක හැමලාවකටම සම්බන්ධ වෙනවා ප්‍රියන්ත ජයකොඩි මහත්මිය. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් කල්ප. පාස්කු ප්‍රහාර සිද්ධ වෙන වෙලාව ඔබ පොලිසිය සක්‍රීය රාජකාරියේ පොලිස්පතිවරයාගේ මාන්නික නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට ඔබ කටයුතු කරමින් ඉන්නවා. මොකක්ද මේ සිද්ධිය දැන් මේ අපි හෙළි කරන්න යන කාරණාව කියන්න ඔබට අවස්ථාව තියෙනවා? කල්ප මේක මේ YouTube නාලිකාවකට මම මෙහෙම හෙළිදරව් කළත් මගේ විශ්‍රාම දිවියෙන් පස්සේ මම ඉස්ලාම් කරපු එක කාර්යයක් තමයි මම මේ කියන කාරණය ගැන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලින් ඉහළම පරිපාලන තනතුරේ ඉන්න වර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයාට විවෘත සංදේශයකින් මේ කරුණු හෙළිදරව් කළා. ඇයි ඔබට රාජකාරී ඉන්න වෙලාවේ මේක කියන්න බැරි වුණේ? නෑ මොකද රාජකාරියේ ඉන්නේ නැද්දි අපි රාජ්‍ය නිලධාරීන් හැටියට යම්ම් සීමා බන්ධන වලට යටත් වෙලා තියෙන්නේ. ඒ සීමා බන්ධන ලිහිල් වුණු පළමු අවස්ථාවේදීම මම මේ ගැන කතා කරා ප්‍රසිද්ධියේ. එහෙම ඒක තමයි යථාර්ථය. ඉතින් මේ අවස්ථාවේදී කතා කරන්න හේතු වුණේ සමා වෙන්න දැන් මේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා. ඔබේ ඔබ පොලිස් නිලධාරියෙක් විදිහට ඔබේ යුතුකම තමයි අපරාධයක් සිදු වුණාට පස්සේ ඒ පිළිබඳව තොරතුරු හෙළි කිරීම සහ විමර්ශනයට අවශ්‍ය පහසුකම් සැලසීම. නමුත් ඔබ කියනවා පාසුක ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරු යම් යම් කාරණා ඔබට කියන්න සිද්ධ වුණේ එළියට දාන්න සිද්ධ වුණේ ඉස්ලාම ගියන් පස්සේ නෑ කල්ප. ඒක මේ දන්නා කරුණු කාරණා නෙමෙයි. ඒක හැම කෙනෙක්ම දන්නා කාරණයක්. නමුත් මෙච්චර වෙලාවකට ඒක ඉදිරියට ඇවිල්ලා නැහැ. මේක ඒ අවස්ථාවේදීම දේශපාලනඥයෝ කතා කරා, පුජ්‍යලයෝ කතා කරා, මේක පාස්කු කොමිෂමේදී හෙළිදරව් වෙච්ච කරුණක්. මේ 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 මම මේ කියන එපිසෝඩ් එක මේ ජවනිකාව ගැන අද වෙනකන් මේ කිසිම කෙනෙක්
මේක ගැන නිහඬයි. ඉතින් මට තියෙන ප්‍රශ්නය මම විශේෂයෙන්ම කතෝලිකයෙකු හැටියටත් මෙරටේ පුරවැසියෙකු හැටියටත් මේ කතාව ඇයි තවම ඉස්සරහට අරන් යන්නේ නැත්තේ? ඇයි මේක හොයලා මේකට උත්තරයක් දෙන්නේ නැත්තේ? පාස්කු ප්‍රහාරයේ නාට්‍යයක් නම් ඒ නාට්‍යයේ පළමු ජවනිකාව තමයි මම මේ ඔබට කරන හෙළිදරව්. හොඳයි. පාස්කු කුමන්ත්‍රණය, පාස්කු ප්‍රහාරය පිළිබඳ කුමන්ත්‍රණයයි පළවෙනි කොටස. මේක ලංකාවේ බොහෝ දෙනෙක් දන්න දෙයක්. නමුත් සමහර වෙලාවට මේ සිද්ධි සම්බන්ධතාවය ගලප ගන්න බැරි වෙන ප්‍රශ්නයක් අපිට තියෙනවා. මෙන්න ඒ පිළිබඳව විශේෂ අනාවරණය. හරි. කල්ප දැන් මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා. එතකොට 2018 ඔක්තෝබර් මාසේ මේ රටේ අපි කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති දේශපාලන පෙරළියක් සිද්ධ වෙනවා. ඒ දේශපාලන පෙරළිය තමයි බලයේ ඉන්න ජනාධිපතිවරයා ඔහු සමග 2015 පිහිටවපු හවුල් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාව ඔහුට තියෙන බලතල අනුව තනතුරින් පහ කරලා ඔහුගේ විරුද්ධවාදියා හැටියට කටයුතු කරපු 2015 ජනාධිපතිවරණයේදී ඔහුගේ විරුද්ධවාදියා හැටියට කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මහත්මයාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරලා විශාල දේශපාලන පෙරළියක් සිද්ධ කරනවා. නමුත් පසුව ඒක අධිකරණයෙන් නිෂේධ කිරීම වෙනම කාරණයක්. නමුත් ඒ දේ සිද්ධ වුණා. මම මේ කියන කටයුත්තට ඒ ආරම්භයෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. මොකද ඔබ දන්නවා දැන් අපි කවුරුත් පැහැදිලි මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ සහරාන් හෂීම් ප්‍රමුඛ ඔහුගේ අනුගාමිකයන් පිරිසක්. එතකොට මේ සහරාන් හෂීම් ගැන ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශනය කරපු එකම ආයතනය තමයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශය. එහෙම නැත්නම් TID එක. TID එකෙත් මේ සියලු නිලධාරීන් නෙමෙයි මේක විමර්ශනය කරේ. එහි අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා. නාලක සිල්වා තමයි පොලිස්පති සහ නාලක සිල්වා අතර ඉතරයි මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කෙරුණේ. මොකද වෙන මොකද සාමාන්‍ය අපි දන්නවා විමර්ශනයක් පවත්වාගෙන යද්දී වෙනත් විවිධ පාර්ශවයන්ට ඒ විමර්ශනයට සම්බන්ධ තියෙන අවකාශ විශේෂම සංකීර්ණ විමර්ශන. ඒක නිසා මේක නාලක සිල්වා විසින් කරපු විමර්ශනය. ඔහු තමයි මේකට හමුදා බුද්ධාංශ සම්බන්ධ නැහැ. කිසිලෙසකින් හමුදා බුද්ධාංශ සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ නාලක සිල්වා මහත්තයා, නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉතරයි ඔහුගේ මූලිකත්වයේ ඉතා සීමිත නිලධාරීන් කණ්ඩායමක් එක්ක මේ සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් ගැන ඔවුන් කරපු කටයුතු ක්‍රියාකාරකම් පසුපස යමින් හිටියා. විශේෂයෙන්ම අන්තර්ජාලයේ ඔවුන්ගේ පණිවිඩු හුමාරු ක්‍රම මේ සියලු දේවල් ගැන මනා දැනුමකින් හිටියේ නාලක සිල්වා. මගේ ප්‍රබල විශ්වාසයක් තියෙනවා මේ දේශපාලන පෙරළිය තුළින් නාලක සිල්වාව අකර්මණ්‍ය නොකරන්න අනිවාර්යයෙන්ම ඔහු ඉතා කෙටි කලකදී සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමේ අවකාශය තිබුණා. හරි. එහෙමනම් නාලක සිල්වාව එතෙන්ට කොටු කරලා ඔහු සිරගත කිරීම පිටිපස්සේ තියෙනවානේ යම් සිද්ධාමයක්. ඔය නේ ඒක තමයි අපි දැන් මේ කතා කරන්නේ. ඔව් දැන් නාමල් කුමාරගේ දන්නවා නාමල් කුමාර් කියලා කිසිම පසුබිමක් නැති ඔහුම අටවගත්තු තනතුරක් තියෙන පුජ්‍යලයක්. ඇත්තට මේ පුජ්‍යලයා මුලින්ම සම්බන්ධ වෙලා හිටියේ නාලක සිල්වාට අර මහනුවර සහ දිගන ප්‍රදේශයේ ඇතිවෙච්ච මුස්ලිම් ජාතිකයින්ට සිද්ධ කරපු ප්‍රහාර දීම් සම්බන්ධව ඔත්තුකරුවෙක් හැටියට තමයි ඔහු මුලින්ම පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා. නාමල් කුමාර් කියන ඔබ දන්නවද? නෑ මම දන්නේ නැහැ. නමුත් නාමල් කුමාර් එක් වතාවක් හෝ දෙවතාවක් පොලිස්පතිවරයා මුණ ගැසෙන ඊට ප්‍රථම පොලිස් මුලස්ථානයට පැමිණි බව මම දන්නවා. පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට ඔහුට විශේෂ රිවෝඩ් එකක් එහෙම නැත්නම් ත්‍යාග අරමුදලකින් ත්‍යාගයක් පිරිනැමුණු බවක් දන්නවා. මොකක්ද සිද්ධිය? ඒ අර දිගන මුස්ලිම් ජාතිකයන්ට පහර දීමේ තිබිච්ච සැලැස්මක් හෙළිදරව් කරලා ඒ කණ්ඩායම කත්තරණකට ගැනීම සම්බන්ධ. ඒ සම්බන්ධව තමයි ඔහු නාලක සිල්වා සමග සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඔහු එක පාරටම අර බෝම්බයක් අතෑරියා වගේ විශාල ප්‍රකාශයක් කරනවා. නාලක සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් ජනාධිපතිවරයා මේ රටේ උත්තරීතර පදවිය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් පසු ඔහු ජනාධිපතිවරයට පත් වුණා. ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඔහු එළිදරව් කරනවා. මේ එළිදරව් කිරීම තුළින් තමයි මෛත්‍රීපාල සිරිසේන ඇයි මම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බලයෙන් පහ කරේ කියලා
රූපවාහිනියේ විශේෂ ප්‍රකාශයක් කළේ. ප්‍රකාශයේදී ඔහු සඳහන් කරනවා මාව මරන්න ඉන්න මිනිසුත් එක්ක මං කොහොමද ආණ්ඩුවක් කරන්නේ කියන චෝදනාව යටතේ ඔහු තමයි ඒක තමයි ඔහුගේ ප්‍රධානම. නාමල් කුමාර මුනු රටක් උඩට කියනවා. නාමල් කුමාර සම්පූර්ණ මට මතක හැටියට නාමල් කුමාර ඔහුගේ ප්‍රකාශයේ එක් අවස්ථාවක කියනවා ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නාලක සිල්වා කුමන්ත්‍රණය කළේ වර්තමාන ජනාධිපතිවරයාගේ අවශ්‍ය ඉඩ හසර ලබා දීමට කියන කතාවකුත් ඔහු ඒ දවස්වල එඩි කරා. හඬපට ගෙනාවා විවිධ කතා කරා. ඒ අනුව පොලිසිය ක්‍රියාත්මක වෙලා නාමල් නාලක සිල්වාව අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගන්න ඔහු රිමාන්ඩ් භාරයට පත් කරනවා. මගේ චෝදනාව නාලක සිල්වාව අත්අඩංගුවට නොගත්තනම් අනිවාර්යයෙන්ම ඒ ඔක්තෝබර් මාසයේ වෙච්ච සිදුවීම් වලින් ඉතා කෙටි කාලයකදී නාලක සිල්වා සහරාම් මැෂින් අත්අඩංගුවට ගන්නවා. ඒ කණ්ඩායම ඉතා කුඩා කණ්ඩායමක්. ඒගොල්ලෝ ඒ කණ්ඩායම සම්බන්ධව කටයුතු කරනවා. ඒක වළක්වලා පාස්කු ප්‍රහාරයේ දක්වා සහරාම් හසීන්ට ක්ලියර් පැසේජ් එකක් එහෙම නැත්නම් නිදහස් අවකාශයක් ලබා දීමේ අරමුණින් පාස්කු ප්‍රහාරයේ පළමු ජවනිකාව තමයි මේ නාමල් කුමාර් කියන පුජ්‍යලයා ඇවිල්ලා මේ සම්බන්ධව කරපු හෙළිදරව්වක් මත නාලක සිල්වා අත්අඩංගුවට අරගෙන ඔහු අකර්මණ්‍ය කරලා. මොකද නාලක සිල්වා රිමාන්ඩ් භාරයට පත් කරපුවම මම දන්නවා ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ සියලුම කටයුතු එන හිටියා. අඩුම ගාන්නේ නාලක සිල්වා රිමාන්ඩ් එකට බලන් යන්නවත් කිසිම නිලධාරියෙකුට ඉඩ හසර ලැබුණ නැහැ. මොකද ජනාධිපතිවරයා ඝාතනය කරන්න සැලසුම් කරපු දරුණු ගැනේ අපරාධකාරයෙක් හැටියට තමයි නාලක සිල්වාව හැඳුන්වන්නේ. හරි, ওই කාරණාව ගැන තවත් කාරණා කිහිපයක් අහන්න තිබෙන ඔතුවාගෙන්. දැන් දැනගන්න ඕනේ නාලක සිල්වා මහත්තයා දැන් කොහොද? දැන් ජේසන් නියෝජ්‍ය පොලිස් පදි නාලක සිල්වා කොහෙද ඉන්නේ? නාලක සිල්වා 2018 අත්අඩංගුවට ගත්තට පස්සේ දීර්ඝ කාලයක් බගිතන්නේ මාස 6කට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව හිටියා. දැන් ඔහු දැන්ට මාසයකට ප්‍රථම නැවත කිසිම චෝදනාවකින් තොරව නැවත සේවයේ පිහිටවල පුත්තලම් දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට ඔහුව නැවත පත් කරනු ලැබුවා. මේකනේ කල්ප. දැන් ඔතන තියෙන්නේ කරුණු දෙකයිනේ. කරුණු දෙකේ එකක් තමයි නාමල් කුමාර් ඒ ගෙනාපු චෝදනාව නිවැරදිද. නිවැරදි නම් මේ විමර්ශනය හරියාකාරව කරලා නැහැ. නාලක සිල්වාව වරදකාරයෙක් කරන්න ඕන තැනක කිසිම දෙයක් කරන්න නැතුව ජනාධිපති ඝාතනය වගේ විශාල කුමන්ත්‍රණයක් කරලා ඒක දිගදුර ආයුධ ගැන කතා වුණා. වෙනම මඩ කලපුවට යවපු ස්නයිපර් වෙපන්ස් ගැන කතා කරා. ඔහු ඉල්ලීමක් කරලා තිබුණායි කියලා ඒ ආයුධ ලබා දෙන්න. එතකොට මඩ කලපු ඒවා මාධ්‍ය පිටු පිරෙව්වා මේවා ගැන. එහෙමනම් අද වෙන්න ඕන ඒ එකක් නාලක සිල්වා ගැන විමර්ශන හරියට කරලා නැහැ. එහෙම නැත්නම් නාමල් කුමාර් කියපු මේ චෝදනාව අද වෙනකන් කිසිම විමර්ශනයක් සිද්ධ කරලා නැහැ. එහෙමනම් ඔහු අසත්‍ය පැමිණිල්ලක් අසත්‍ය කරුණු හෙළිදරව් කිරීමක් කරා නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒකෙන් විතරක් නෙමේ නාමල් කුමාර් මෙහෙව්වේ කවුද? ඔහුගේ ස්වාමියා කවුද? ඒ කුප්‍රකට ව්‍යාපාරිකයා කවුද? ඒ ඔහු සේවය කරපු ආයතනේ බාරව ඉඳලා දැන් විදේශගත වෙලා ඉන්නේ ව්‍යාපාරිකයා කවුද කියන එක හරියාකාරව එළිදරව් කරන්න. ඉතින් මේ අපිට දැන් ඔබ කියන්නේ මේ නාමල් කුමාර් හිටියේ කොහෙද ඔබ දන්නවද කවුද කියලා? නෑ, කල්ප මම දන්න හැටියට නාමල් කුමාර් ගුවන් හමුදාවේ සේවය කරලා එතනින් ඉවත් වෙලා ඔහු ආරක්ෂක සංවිධානයක පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය කරපු බවට තොරතුරු තියෙනවා. ඉතින් මේවා හෙළිදරව් කරන එක මට අයිති වැඩක් නෙමෙයි. එහෙමනම් ඔහු ආශ්‍රය කරේ කවුද? ඔහු සමග සම්බන්ධකම් පැවැත්තේ කවුද? ඒවා සේරම හෙළි කරන්න මේ විමර්ශනය ආරම්භ කරනවා. ඔබ කියන්නේ මේ සහරන් හෂීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ කරමින් ඔහු අත්රොඩ ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ජේසන් නියෝජ්‍ය පොලිස් පති නාලක සිල්වා සිරගත කරන්නත් ආණ්ඩුව ඇතුළේ යම් විරසකයක් නිර්මාණය කරන්නත් ඒ ඔස්සේ සහරන් හෂීම්ට මේ පාස්කු ප්‍රහාරය දියත් කරන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්නත් කටයුතු කිරීම එක කල්පකින් මට කියන්න දෙයක් නැහැනේ. ඉතා පැහැදිලිනේ. දැන් ඔතන මං නැවත කියන්නේ අන්ත දෙකයිනේ තියෙන්න පුළුවන්. එක්ක නාලක සිල්වා මේ කුමන්ත්‍රණය කළා. නාමල් කුමාර් බොරු කිව්වා. දැන් දෙකම වෙලා නැහැ. නාමල් කුමාරුත් කිසි කරදරයක් නැතුව ඉන්නවා. නාලක සිල්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා හිටියා. සහරාම් මැෂින්ට ඉදහසර සලසලා ඔහුට ඕන හැටියට ප්‍රහාරය එල්ල කළා. නැහැ, ඔහුවත් නැවත නාලකව සේවයට කරලා නාලකට චෝදනාවක් අද වෙනකන් ඉදිරිපත් කරලා නඩුගන් චෝදනා පත්‍රයක්වත් දීලා නැහැ. මේ කිසි දෙයක් සම්බන්ධව. දැන් මේ ඔක්කොම එතුළ මේ රටේ මිනිසුන් අන්දරේ කරලා. ඉතින් ඒකනේ කල්ප කියන්නේ. දැන් මේක ගැන හොයන්න ඕනනේ. මේ මියගිය පුජ්‍යලයන්ට යුක්තිය ඉෂ්ට විය යුතුයි කල්ප.
ඉතින් ඒක නිසා ඇයි මේ කොටස් හංගන්නේ? දැන් ඉස්සල්ලා මේ ජවනිකාව පැහැදිලි කරලා දෙන්න. එක්ක නාමල් කුමාර් බොරු කිව්වේ. නාමල් කුමාර් එහෙම අසත්‍යේ චෝදනාවක් ගෙනව නම් ඒ මේ නාලක සිල්ව එහෙම කුමන්ත්‍රණයක් කරේ නැත්නම් කාගේ වමනාවටද නාලක සිල්ව කොටුකොලේ? දැන් මට ඔබතුමා කියන්නකෝ හිටපු දැන් ඔබතුමාත් ලේසි පහසු තනතුර කරපු කෙනෙක් නෙමෙයි ඔබතුමා පොලිසියේ අපරාධ විමර්ශන කොට්ටාෂයේ ජේසන් නියෝජ්‍ය පොලිස්පතිවරයා විශ්‍රාම ගන්න අවස්ථාවේ. මට ඔබතුමා කියන්න මේ වගේ දැන් නාමල් කුමාර්ගේ පන්නේ නාමල් කුමාර සාක්ෂි ඉදිරිපත් කරන්නේ ඔබතුමා අපරාධ විමර්ශන කොට්ටාෂයේ ජේසන් නියෝජ්‍ය පොලිස්පතිවරයා විදියට ඉන්න කොට. මේ මේ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවාද? නාලක කුමාර සම්බන්ධයෙන් මොකද ගත්ත ක්‍රියාමාර්ග? අද වෙනකන් බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධ අද වෙනකන් දැන් මේක බොරුවක්ද කියලා ඉන්කුවරි කරන්න ඕන. බොරුවක් නම් ඔහුට අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම සාක්ෂි සකස් කිරීම වගේ දේවල් වලට ඔහුට චෝදනා කරන්න පුළුවන්. එහෙම නඩුවක් තියෙනවද? නෑ, එහෙම දෙයක් අද වෙනකන් නෑ. දෙවෙනි කාරණය මේ පුද්ගලයා පිටිපස ඔහුට මේ මේවැනි දෙයක් කරන්න වෙච්ච වමනාව මොකද්ද කියන එක මේ එලිදරව් කරගෙන මහජනතාවට හෙලිකල යුතුයි. ඉතින් මෙන්න මේවා තමයි මේ මම කියන්නේ මේ පාස් මං අහන්නේ කොහොමද ඒවා දැන් පොලිසියට කොහොමද ඒවා අතපසු වෙන්නේ? අද අද අතපසු වෙනවා නෙමෙයි අද වෙනකන් ඒක කිසි කෙනෙක් කරන්නේ නැහැ. ඒ ඕන තමයි මේ කතාවේ. මේ මේ දැන් දැන් ඒක තමයි මං කිව්වේ. දැන් වර්තමාන ජනාධිපතිවරයාට සුද්ධෝ අයිතියක් තියෙනවා. මොකද එතුමාගේ නමත් මේකදී සඳහන් වුණා. මට මතකයි නාමල් කුමාර් සඳහන් කළා මේ මේ ඝාතනය කරන්නේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති වෙන්න. ඒ වගේ කතාවකුත් කොහොමද මේ කවුරුත් මේ ගැන අද දැන් අද වෙනකන් අහන්න කරන්නේ නැහනේ. දැන් මේකේ අලුත්ම කතන්දරය තමයි අර සාරා ජස්මින්ගේ DNA වාර්තාව. ඒකේ ඒකේ අනිත් පැත්ත සාරා ජස්මින්ට පලා යන්න උදව් කරයි කියලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ් භාරයට පත් කළා. ඇසුදුරු සාක්ෂිත් එක්ක. ඇසුදුරු සාක්ෂිත් එක්ක ඉතින් මේ මේ ඉතින් කාඩිනල් හිමිපාණන් මේ විමර්ශනය ගැන සැක උපදවන එක කල්ප අහන්න දෙයක්ද? සාරා ජස්මින්ට දැන් කියනවා සාරා ජස්මින් මැරිලා සමන්තුරේ සිද්ධියේදී ඇගේ DNA දැන් තහවුරු කරනවා. හැබැයි පරීක්ෂණ තුනක පස්සේ හැබැයි සමන්තුරේ සිද්ධ වෙච්ච බෝම ප්‍රහාරයේ වෙලාවේ මිය ගිය මලසිරුර අතර ඇගේ මලසිරු තිබුණ නැහැ කියලා තිබුණ නැහැ කියලා කිව්වා. ඒකනේ DNA එක අවුරුදු මේ මෙච්චර කාලයක් පහුනේ DNA එක අවස්ථා තුනකදී පරීක්ෂා කරලා තුන්වෙනි අවස්ථාවේදී නේ කියන්නේ. කොහොමද එතන නොදුන්න මලසිරුරක DNA එකක් දැන් එන්නේ? දැන් ඒක තමයි ඉතින් මේවා තමයි විසඳාගත යුතු ප්‍රශ්න. එතකොට සාරාජේස්මින්ට පලා යන්න උදව් කරයි කියලා අර අත්තඩංගුට අර නාලක සිල්වා වගේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරපු පොලිස් නිලධාරියා. ඉතින් මේ මේවා තමයි කල්ප මේ මේ පාස්කු ප්‍රහාරයේ තියෙන සැඟවුණු තැන්. දැන් ඔබතුමා කියන කාරණාවත් අපිට එක තැනකින් පේනවා. මේ සාරාජස්මින්ගේ DNA වාර්තා වසර 4කට පස්සේ 2019 පාස්කු ප්‍රහාර සිද්ධ වෙලා දැන් අද වෙනකොට මේ මෑත දැන් සති දෙකකට තුනකට කලින් මේ වාර්තාව එළියට එනකොට යම් ආකාරයකින් චෝදනාවක් කියලා මමම සාකච්ඡාවක් කරන මුජිබ රහමාන් මන්ත්‍රීවරයාත් ඔහු කියනවා සාරාජස්මින් ජීවතුන් අතර සිටිය යුතුයි. මොකද පලා ගිය බවට සාක්ෂි තියෙනවා. මේ මේ මිය ගියා කියන කාරණාව හොර පිළිගන්න බෑ. එතකොට යම් ආකාරයකින් මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්න තිබෙනවා. මේ DNA වාර්තාව නිකුත් වීම සම්බන්ධයෙන් මෙන්න මේක පිටිපස්සේ ගියා නම් මහමල කරේ හොයා ගන්න පුළුවන්. ඔබ දන්නවා කල්ප ඔබ දන්නවා මේට ඉස්සෙල්ලා වෙච්ච දේශපාලන ඝාතනවල මම ඔබත් එක්කම කතා කරලා තියෙනවා. ආනන්ද සමරසේකර හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියා වසීම් තාජුඩින් ඝාතනය සම්බන්ධව දීපු වාර්තාව. එතකොට ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව සුනිල් කුමාර් කියන වෛද්‍ය නිලධාරියා මේ වෙඩි තැබීමක් සම්බන්ධව ඔහුගේ පළමු වාර්තාව. ඉතින් ඔය වගේ වාර්තා එක්ක බලද්දී ඒකම මෑත කාලයේදී දිනේෂ් ශාෆ්ටර්ගේ වසපානය සයනයිඩ් ශරීරගත වීම සම්බන්ධව පළමු අවස්ථාවේදී වෛද්‍යවරයාගේ වාර්තාව. ඉතින් මෙන්න මේවත් එක්ක බලද්දී කල්ප දැන් අපි කවදාවත් මේ අපරාධ විමර්ශන කටයුතු වලදී අහපු නැති දෙයක් නෙමෙයි. විශේෂඥ සාක්ෂි මේ විදිහට අභියෝගයට ලක් කරන එක මේ හතරවෙනි අවස්ථාව. සාරාජිස්මින්ගේ අවස්ථා තුනකදී නැති DNA එකක් දැන් මතු වෙනවා. ඒ අතරතුර කියනවා සාරාජස්මින්ට පලා ගියයි කියලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඉතා එකිනෙකට නොගැලපෙන එකිනෙකට විරුද්ධ ප්‍රතිවිරුද්ධ අදහස් තියෙද්දි මේ කාඩිනල් හිමිපාණෝ නෑ 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 මේක හොඳයි මෙහෙම තමයි මේක වෙන්න ඕන කියලා කටපියාගෙන ඉන්න කියලා මේ රජය කියන්නේ. ඉතින් මේකේ සාධාරණයක් එනකන් කාඩිනල් හිමිපාණන් සහ විශේෂයෙන්ම කතෝලික ප්‍රජාව මේක පස්සෙන් ඉන්නවා කල්ප. කතෝලික ප්‍රජාව විතරක් නෙමෙයි රට නෑ මුළු රටම ඇත්තට මුළු රට වැසියන් මේක ගැන මොකද මේකේ කතෝලික ජනතාව විතර නෙවෙයි විදේශිකයෝ මරන රටට වෙච්ච අලාභය රට විනාශ වුණා. ඉතින් මෙවැනි තත්වයක් යටතේ මේ මේවා මේ මේ පාපිස්සයට දාගන්න පුළුවන් දේවල් නෙමෙයි කල්පිත. ඒක නිසා තමයි මේ වගේ දේවල් නැවත නැවත මතු කරන්නේ. දැන් මේ සිද්ධිය වෙලා අවුරුදු 4ක් යම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෑ. දැන් ඒක එහෙම නෙමෙයි මේ මීඩියා හැම කෙනෙකුටම යුක්තිශීලීව අපි ජාතියක් විදිහට බොහොම ඉක්මනට මේව අමතක කරලා අපි
පිහිදගෙන එදාට කාලා බීලා බොහොම සන්තෝෂෙන් ඉන්න පුරුදු වෙච්ච පිරිසක්නේ දළදා මාලිගාවට බෝම්බ ගහලා විනාශ කරපු අයත් එක්කත් චෝදනා එළවෙච්ච අයත් එක්කත් ඉතින් අපි කැබිනට් අමාත්‍යවරු හැටියට රජය පාලනය කරනවා ඒ එක් වතාවක ඒ පුජ්‍යලයාට ඇත්තටම විශේෂයෙන්ම මට මේකත් සඳහන් කිරීම වටිනවා කියලා මම හිතනවා ශ්‍රී ලංකා පොලිසිය බිහි කරපු හොඳම ඇත්ලටික් මේ මල්ල ක්‍රීඩකයෙක් බොතේජු අයිවන් පීටර් බොතේජු ඒ එතුමා ජයකෙහෙළි නන්නපු ක්‍රීඩාංගණය පොලිස් ක්‍රීඩාංගණයේදී වතාවක් බොබෝය කියපු දමිල දේශපාලනඥයා පසුපස පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් යනවා ගාඩ් එකට ඔහු ශරීර ව්‍යායාම සඳහා ඇවිදිද්දි ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරියෙක් මගේ මට කිව්වා මට මේ වෙලාවේ හිතෙනවා මොකටද මේ தත්ත්වය මේ අයිවන් පීටර් බොතේජුව මරන්න අනදීපු මේ ඒ ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරනවා අපි ඉතින් එවැනි தত্ত্ব කල්ප තියෙන එක නිසා මේ මේවා ඉතාමත්ම උපේක්ෂා සාගතව බලන්න ඕන දේවල් විශේෂයෙන්ම මේ මගේ හෙඩිදරව්ව මේ පාස්කු ජවනිකාව මේ පාස්කු සිද්ධිය නාට්‍යයක් නම් පළමුණු ජවනිකාව තමයි නාලක සිල්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරපු අවස්ථාව ඒක නිසා රජයට වගකීමක් දෙනවා මේ ගැන ප්‍රශ්න කරලා නාමල් කුමාර් ප්‍රශ්න කරලා මේ සම්බන්ධව මේ සියලු කරුණු මහජනතාවට හෙළිදරව් කරලා මේ අඳුරුතැන් නිරවුල් කරන්න. කවුද මේකට මුල පුරන්න ඕනේ? කවුද මේකට මැදිහත් වෙන්න ඕනේ? රජය. නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුව රජය. රජයනේ මේක කරන්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුව ඒවා පොලිස් දෙපාර්තමේන්තුව මේක විමර්ශනය කිරීමේ වගකීමක් තියෙන ඒ කොටසට ඒකට තමයි මහජනතාව ව්‍යවස්ථාදායක බලය දීලා තියෙන්නේ. ඉතින් මේවා හංගලා මේවා වහලා තියෙනකන් කාදින ලිම්පානන් මේව ගැන කතා කරනවා. මොකද මේක තාම මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ තතු එළිදරව් වුණේ නැහැ. අපිට මේක සාරාන් මැෂින් තමයි මේක කළේ. සාරාන් මැෂින් මැරුණා එතනින් ගන්න. මොකද එක පුජ්‍යලයක් නෙමෙයි මේක විශාල දාම ක්‍රියාවලියක්. මේකට සම්බන්ධ වෙච්ච පුජ්‍යලයෝ හිටිය මේ සම්බන්ධව මේට ඉස්සෙල්ලා රමුක්කන සිද්ධියක් තියෙනවා ඊළඟට වනත්ත විල්ලුවේ සිද්ධීන් තියෙනවා ඊට ඉස්සෙල්ලා ඊට පස්සේ ඔය මේ ඔය ප්‍රහාරය ආසන්න කාලයේදී කතංකුඩියේ බොම්බ පිපිරීමක් තුන ඇති මේවා විභාග කරේ නැද්ද අද වෙනකන් මේ සම්බන්ධ වගකිය යුතු කිසිම නිලධාරියෙකුට චෝදනාවක් එල්ල කරලා නැහැ අද වෙනකන් ඔවුන් වෙනදටත් වැඩිය හොඳට තමන්ගේ කටයුතු කරගෙන ඉන්නවා. ඒක නිසා මේවැනි තත්ත්වයන් ගැන කතා කරන එක වරදක්ද කල්ප මේකට මේ මිනිසුන්ගේ සාධාරණයක් ඉල්ලලා හඬ අවදි කරන එක වරදක්ද? එහෙම අර හඳ පෙන්නපුවාම මේ පෙන්නන කෙනාගේ අත දිහා බලන පුරුද්දනේ අපිට තියෙන. ඒකද හඳ දිහා බලන්න හඳ පෙන්නද්දි හඳ පෙන්නන කෙනාගේ අත දිහා බලන්න එපා කියලා අපි කියන්නේ. ඒක නිසා ඒකට විවිධ චෝදනාවල් ගේනවා. දේශපාලන වශයෙන් චෝදනා ගේනවා. කාදිනල හිම්පාණන්ට එක එක දේශපාලන මත අවලාද ගේනවා. ඒක නෙමේ විය යුත්තේ. මෙච්චර මේ ඉල්ලන යුක්තියේ සත්‍ය දැන් ඔය කරුණු ප්‍රමාණවත්නේ. කල්ප මේවා ගැන හොයලා මේක එළිදරව් කරන්න. ඒ අද වෙනකන් ඒව කිසි දෙයක් නැහැ. අර විරුම් කීපයක් මහජනතාවට විවෘත වුණේ නැහැ. ඒ සම්බන්ධව පාස්කු කොමිසම් වාර්තාවට අද වෙනකන් වෙච්ච දෙයක් නැහැ. ඒ සම්බන්ධව නඩු පැවරීම් ගැන කිසි කතාවක් නැහැ. දැන් අපිට මෙහෙම තර්කයක් ගේන්න පුළුවන්. දැන් මේ වෙලාවේ රටේ ජනාධිපති ධුරය දරමින් ඉන්නේ එදා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව පුතුමාර කිව්වා වගේ නාමල් කුමාර් ස්නාන් කරපු විදිහට ජනාධිපතිවරයා එතනින් ඉවත් කළා තමන්ට වැඩ කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න ඕනේ කියලා නාමල් කුමාර් අර කිව්වා කියලා කිව්ව විදිහට කටයුතු කරා කියලා චෝදනා එළවලා ජනාධිපතිවරයෙක් දැන් ඉන්නේ. ඔව් එතුමාට සුද්ධ වෛද්‍යයක් තියෙනවා. මේ ගැන දැන් වුණත් මේ නාමල් කුමාර් කියපු කතාව ගැන පැහැදිලි විමර්ශනයක් කරලා රටට එළිදරව් කරන්න මේකයි වෙලා තියෙන්නේ. නාමල් කුමාර් කියලා තියෙන එක ඇත්තද ඒක බොරුවක්ද? බොරුවක් නම් ඔහු පසුපස හිටියේ කවුද කියන එක තේරුම් ගහගේ පාස්කු. ඇයි හොයන්නේ නැත්තේ උතෝට කියන එක හේතුව? ඒකනේ මේ වගේ අපිට අද කතා කරන්න වෙලා තියෙන්නේ. ආරක්ෂක ලේකම්වරයාට මම විවෘත සංදේශයක් යවුවේ මේක ගැන හොයලා කතා කරන්න. නෑ කිසිම ප්‍රතිචාරයක් නෑ අද වෙනකන්. පුවත්පත්වල ගියා පුවත්පත්වල විවෘතව ලිව්වා. අද වෙනකන් කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒ කියන්නේ ඒවා නිහඬ ඒවා හැම කාපට් එක යට